උදායිරත් සමග ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් උදායිර ඔබ කැමති විශේෂාංගයේ උදායිරයේ සහෘදයා වෙනුවෙන් තමයි මේ කාලය වැය කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ කැමති කෙනෙක් අද දවසේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඔබ දන්න කෙනෙක් ටිකක් අතීතයට ඔබේ මතකෙ අරන් යන්නයි සූදානම් වෙන්නේ අද උදායිරයේ සහෘදයා සමග. රැඳෙන්න මේ උදායිරයේ සහෘදයා. මාව ඉතින් හැමෝම දන්නවනේ ඇත්තටම මම රටේම ඉන්න සියලුම දෙනාට ආදරේ. ඉතින් ඒ ආදරෙත් එක්ක මම ජීවත් වෙනවා. හරි, ඉතින් ඒ ආදරය ගැන වගේම ඔහු හඳුනන්නේ කොහොමද කියලත් අපි කතා කරමු. අද කොහොමද මේ ශේෂ්ත්‍රයට ආවේ, අද වෙනකොට මොනවාද වැඩ කටයුතු, මේ හැම දෙයක්ම කතා කරන්න සූදානම්. අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පී කේඩී සිරිපාල මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. කොහොමද ජීවිතේ මේ දවස්වල? මේ දවස්වල ජීවිතේ මෙහෙමයි. මම සුන්දරත්වෙන් ඉන්න බලනවා, බැලුවට ටිකක් ඉන්න අමාරු දුක හිතෙනවා. පව් අර ළමයි මිනිස් වඩන හැටි දැක්කම මට හරි දුකක් ඇති වෙනවා ඇත්තරම. නමුත් කලාව කරද්දි මං ඒව පොඩ්ඩක් පැත්තකින් තියලා කරගෙන යනවා, කලාවට සම්බන්ධ දේවල් කරද්දි. හරි, ඉතින් අපි මෙතුමා ගැන කතා කරද්දී මං හිතන්නේ අපිට අමතක කරන්න බෑ කෝපි කඩේ ටෙලි නාට්‍ය. ඉතින් ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය කියන අපිටත් ආඩම්බරයේ තියෙන ශ්‍රී ලාංකිකයන් විදිහට ඉතින් ස්වාධීන රූපවාහිනිය තමයි විකාශනය වෙන්නේ අදට. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු. අපි ඇත්තටම මේ කෝපි කඩේ චරිතයත් එක්ක කතාව පටන් ගමු. කොහොමද මේ චරිතය ලැබෙන්නේ ඔබට? ඇත්තටම මම ස්වාධීන රූපවාහිනිය සේවයේ වැඩ කරපු කෙනෙක්. වැඩ කරගෙන යද්දී තමයි නාට්‍ය පටන් ගන්නෙ. ඊතර ගුවන්විදුලියේ හිටපු ලොකු මහත්තයෙක් තමයි ඒක බාරව හිටියේ, තේවිස් කුරුගේ මහත්මයා. අපි පින් දෙන්න ඕන හරණා. ඊට පස්සේ කිව්වා කෝපි කඩේකින් නාට්‍ය මේ පටන් ගමු, මම ඒක රේඩියෝ නාට්‍යයක් වශයෙන් කරලා තියෙනවා, ඒක නිසා මේක ටිකක් පුරුදු වෙන්නත් ඕන කියලා. කවුද දෙන්නෙක් දාලා පුරුදු කරේවා? ඇන්ඩ්‍රු ජයමන් මහත්තයා දාලා පුරුදු කරේවා. මම ඉතින් පුරුදු වෙන්නේ ගියේ නැහැ. මොකද මම ඒක ඉස්සෙල්ලා චිත්‍රපටි ගානක වැඩ කෙරුවා. චිත්‍රපටි ගානක කියන්නේ චිත්‍රපටි 75 අතර මේකප් කරලා තියෙනවා. පුරුදු වෙන්නේ බයි, තිරෙන් පිටුපස්සේ ඉන්න ඕන. ඊට පස්සේ එක දවසක් විජේ ස්ටුඩියෝ එකේදී ගාමිණී පොන්තේක මහත්තයා අහනවා, මේ කවුද, මේ මොකටද මේ ළමයා එකන් ආවේ? අත්තේ අර මගේ ගුරු මහත්තයෙකුවා SPO මහත්මයක් ගෙනවා, මං ගෝලෙක් හදාගත්තා, ඒක හදාගන්න තමයි ගෙනාවේ කියලා. මට මගේ දිහා බලන් හිටියා, තප්පර 10කට බලන් හිටියා. හොඳට ඉගෙන ගන්නවා, ඉස්සරහට වැඩක් එයි බලන්නවා, වැඩක් එන්නේ කලක් එයි, හොඳට ඉගෙන ගන්නවා කලක් එයි කිව්වා. මම ඒ කාලේදී ගාමිණී පොන්සේක මහත්මයෙක් වම් මාර සැලකිල්ලක් තිබුණා. විජේ ස්ටුඩියෝ ගාවෙන් එදී ඔක්කොම නැගිටලා, ඉතින් මම දැන්නවා වංගෙදී හිටියා. හරි හොඳයි, ෆිල්ම් ඉදී මම මේක ඇතිස්ටන්නේ. ඒක ඉතින් මට තියෙන්නේ ටච් කරන්නේ වරම ඔක්කොම කරගෙන යද්දී ගාමිණී පොන්තේ මහත්තයා නිතර නිතර බලන මංකාට. හරි හොඳයි, හරිම හොඳයි, මං හිතන සිනමාව මේ වෙනතේ ගේන්න හැකි වුණේ එතුමා නිසා වෙන්න ඕන කියලා මං කියනවා. මොකද හේතුව මම වැඩ කරපු ෆිල්ම් ගානක මං වැඩ කෙරුවත් එක්ක මම හිටියා එතුමත් එක්ක. එතුමා යන දැන ඒ මිනිස්සු කෑවද බිව්වද, අපි කෑවද බිව්ද කියලා අහනවා. ඕගොල්ලන් කෑවද බිව්වද, කාණ එම හොඳයි නේද, කෑම හොඳයි කියලා කියනවා. නැත්තම් එහෙම කියනවා, කෑම හොඳ නැත්තම් කියනවා කියලා දෙන්න කියලා. ඊට පස්සේ තමයි ජෝ මහත්තයත් එක දවසක් කිව්වා. හැබැයි ජෝ මහත්තය යනකොට ජෝ මහත්තයත් කිව්වා ළමයා හැදෙයි වගේ හොඳට කවදා හරි. මං ඉතින් නිකන් හිටියා, මම ඉතින් රඟපාන නළුවෙක් වෙන්න කැමති කියලා හිටියේ නෑ. එහෙම අදහසක් තිබුණේ නෑ නේ? තිබුණේ නෑ. ඊට පස්සේ තමයි ITN එකේ වැටෙන්නේ. හැබැයි සිනමාවේදී නළු නිළියෝ සියලුම දෙනා මට ආදරේ, හරිම හොඳයි. ඒ අතින් අපි කල්පනා කරන්න ඕන ඒ මිනිස්සු කිසිම අහංකාරකමක් නැහැ, කිසිම හේගන්නේ නැහැ, වැඩ කරන අයට ඔක්කොම ආදරේ. අපි ඔක්කොම නිකන් එක පවුලකයි වගේ තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ තමයි ITN එකට එන්නේ වැට්ට. හරි, ඉතින් දැන් කෝපි කඩේ ටෙලි නාට්‍යයට ආරාධනා කරා. මොකද හිතුනේ දැන් පළවෙනියටම රඟපාන්න ගියාට පස්සේ? දැන් නෑ, මෙහෙමයි උනේ. දැන් මම රස්සාව කරනවානේ, මේක පටිස්සේ පළවෙනි.
එතකොට කෝපි කඩේ පුරුදු කරගෙන යනවා. මට ගානන්නේ ඉතින් මොකද ඉතින් මට මං අර චරිත මං දන්නවනේ චරිත කෙනාන්නේ. ඒ කියන්නේ එතෙන්දී දැන් උන කෝපි කඩේ පටන් ගත්තා. කොටස් 6ක් 7ක් දර යද්දී මට එක්කෙනෙක් කවුද නළුවෙක් නැතුව කාගේ දෙහික පිටපතක රංගනයකදී මට දුන්නා රංගපාන පොඩ්ඩක් කියලා. මේ කවුරුත් නැහැ මේකද කියලා. පර පොඩ්ඩක් රංගපෑවා. ඊට පස්සේ මට හිතුණා මුලින් මට අර ගාමිණි මහත්තයලා හැරෙම කියපු දේ තිබුණානේ. රංගපාන්න ඕන කියලා තමයි මම පිටපතක් ලිව්වා. පිටපතක් ලියලා ඒක දාපම පාස් වුණා. හරි. පාස් වෙලා ඊට පස්සේ ඒක රංගපෑවා. රංගපාද්දි තමයි මම එතකොට ඒකේ තිබුණේ ඩිංගි රත්නේ ගජා. ওই තුන් දෙනාව තවුල් කරගත්තා. තුන් දෙනා තමයි ඒක දෙලේ යන්නේ වැඩි. අනික් කටේ වෙදනේ මොම ගියා. හොපි අවසාන කාලේලා දැන් බලනකොට ලෝකෙම දිගම නාට්‍ය වෙලාලු. ඒ වගේම ඉතින් අපිත් කොටස් 2000 විතර රඟපාලා. ඔව් ආසියාවේ දීර්ඝතම නාට්‍ය බවට පත්ලා තියෙනවා. ඉතින් හම්බෙන් ඒ කියන්නේ රඟපාන පටන් ගන්නනේ. ඔව් ඉතින් ඒ මං රඟපෑව ගන්න කැමති වුණා ඔක්කොම. හරි කැමති හරිම හොඳයි. මම ඕක දන්නේ එළියට බැල ඇවිදින්න ගියාම කියනවා ඩිංගි මහත්තයා මේ අපි ඉන්නවා මේ ඔබ හැමදාම බලනවා අරමයි මෙහෙමයි කියලා කියනවා. ඉතින් මම හිටපුවාම කියනවා කන්ද බිරුවට බල්ලෙක් පාතෙන්නේ නැයි කියලා. ඊට පස්සේ තමයි කට අරය මට තෝරලා දෙන්නේ නෑ 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 කන්ද බිරුවන්නේ බල්ලෙක් බිරුවට කන්ද පාතෙන්නේ නැයි කියලා කියලා. ඉතින් මම ඉතින්දලා වැරදියව කියලා දෙන්න වැරදි හොඳ ආදර්ශමත් වචන වැරදියට ගිහුවා මේක හරි ගැස්සලා කියලා දෙන්න. හරි ඉතින් මේ වගේ දේවල් අපි අද කතා කරමු රසබර මතක ගැන. ඉතින් දැන් ඔය කෝපි කඩේ ගැනනේ අපි කතා කරේ. ඊට පස්සේ ඔබ දායක වෙච්ච තව චරිත මොනවාද? ඊට මෙහෙමයි චරිත කියලා චිත්‍රපටි ගානක රඟපෑවා. ඉතින් එතකොට ඒවයි විකට චරිතද අරම මේවනේ තියෙන්නේ. පොලිසිය චරිත අරම එහෙම ඒවා කෙරුවා දිගට 15 20ක් දරත් කෙරුවා. දැන් එන්නත් තියෙනවා චිත්‍රපට පහක් විතර එන්න තියෙනවා. තව අලුතෙන් දෙක තුනක් කතා කරලා තියෙනවා. මම ඉතින් චිත්‍රපටවලු දැන් ආසයි දෙයන්නත් මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු මේ දවස්වල මම කෝපි කඩේ යනකොට මම පෝයේ නාට්‍ය කරන කියන්නේ දැන් මම්මයි ලියන්නේ මම්මයි ඩිරෙක්ට් කරන්නේ එතකොට ඒ ඔක්කොම කරන්නේ මම නළුලිය පුරුදු කරලා හරි මංගලදා හරි අපි පොඩි කවියක් ගීතයක් තියෙනව නේද රෝස මල් පලාගෙන නොව උපන්නේ කහපිනි දියවර අකලට සිඳෙන්නේ පතිනි අම්මගේ පාමුල වැටෙන්නේ එහෙව් අයත් දිය රෙද්දෙන් අපේ බෙල්ල කපන්නේ කඳුළු නොවේ කෙඹුල් කඳුළු සලන්නේ සිත කළුවය සුදු පිරුවට අඳින්නේ මනුස්සකම් අතපල්ලෙන් හැලෙන්නේ එහෙ උළුවේ පූස් පැටක් තුනක ගිරෙන් දැකෙන්නේ දින දිනා නාදෙන දෙන දිනා දෙනෝ දෙන්න දිනා නාදෙන දෙන දිනා දෙනෝ දින දිනා නාදෙන දෙන දිනා දෙනෝ දෙන්න දිනා නාදෙන දෙන දිනා දෙනෝ විතරයක නැට්ට ඇවිත් තියෙන්නේ සුදු කපුටෙක් හමු වෙලාලු බොලන්නේ ලේකිරි කඳුලට බිලිඳුන් හඳන්නේ
එහෙ උරටේ සතර දෙනේ සාදු නාදෙන් ඇතෙන්නේ දෙන්න දෙනා නාදෙන දෙනා 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 මම මගේ හොඳ යාළු මහත්තයෙක් තමයි මේ අලවතර විජිත වික්‍රම මහත්මයා හොඳ කවියෙක්නේ මම එතුමට ගෝණේ මහත්තයා මට හොඳ ගීතයක් ලියලා දෙන්න. පස්සේ ගීතයක් ලියලා දුන්නා. මොකද මම මෙහෙම ගීතයක් ලියෝ ගත්තේ ගායක ගායිකාව පරණය සියලුම දෙනාම අඳුරන. හයිට් සදිනු පොයින්ට් එනවා ඒගොල්ලන්. ආපුවම කතා බහ කළා අර මිත්‍යිත ජෝතිවල මහත්තයා කොරොල් ලියන් එන්නේ. මොකද එයාට වචන මතක නැහැ. සින්දු 18,000 කියපගෙන උරුදු වචන මතකද? ඉතින් මම තමයි ෆ්‍රොම් කරන්නේ. ඒ කියන්නේ කියලා දෙ. මුලින් මං ගෑ ගාලා ගම විද්‍යුතය වෙන ගැන අම්මා කියලා අම්මා කියලා පටන් ගන්නවා වගේ. ඒ වගේ වගේ. ඉතින් ඒක නිසා මම අලවතර විද වික්‍රමාර්ථයන්ට කිව්වා අනේ මට ගීතයක් කියලා දෙන්න කියලා. ඒක තමයි මේක ලියලා දුන්නේ. ඔන්න හොඳ කියන්න ඔයා ඔන්න මම ලියලා දුන්නා කියලා. නෑ මොකද ඇත්තටම ගායකයෙක් ගීතයක් ගයන්න ගියාම තියෙන අමාරුව මම දැක්කා. ලියවන්න ගියාම අමාරුයි. ඊට පස්සේ ඒක සංගීතය සපයන්න අමාරුයි නේද? ඊට පස්සේ ගීල ගුවන් විදුලියේ පාස් වෙන්න ඕන ඒ කාලේ ලේසි නෑ. ඉතින් මං හිතුවා මම මොකටද කාගෙවත් ඒව ගන්න යන්නේ කියලා. මම ගිහලා මම කියවලා මට පුළුවන් විදියට. හරි. ඉතින් දැන් අපි මේ කතා කරොත් දැන් ඔබ දැන් වේශ නිරූපණ ශිල්පියෙක් විදිහටනේ ආරම්භ කළානේ. ඊට පස්සේ ඔබ ටෙලි නාට්‍ය සම්බන්ධ වෙනවා. ඊට පස්සේ චිත්‍රපටය එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් දැන් මේ ශේෂ්ත්‍රයේ ඔබ ගොඩාක් කල් සිද්ධ වෙච්ච දේවල් දැක්කා. දැන් අවුරුදු ගණනාවක් පරණ නළු නිළියොත් එක්ක වැඩ කරා. ඊට පස්සේ තරුණ පරපුරත් එක්ක වැඩ කරා. මොකද හිතෙන්නේ? ඇත්තටම දැන් සිනමාව පොඩ්ඩක් එහාට ගියා. ඊට පස්සේ ටෙලි නාට්‍ය කලාවනේ වරදක් නැහැ. කරගෙන යන්න ඕන. මන් දන්නවා ඒ ටෙලි නාට්‍ය කරගන්න එන අය හොඳට ඉගෙන ගත්තොය. ලේසි පහසු නෑ. අධ්‍යක්ෂණය කරනවා කියන අමාරු වැඩක්. එයාගේ ඔළුව මං හිතන්නේ මේක කම්මලක් වගේ. හැම වෙලෙම නළුනිළියෝ හරියට කරනවද නැද්ද කියලා බලනවා. අම්මෝ ඔය වචන ටික දීලා මේ වචනේ හරියට පාවිච්චි කරනවද? ඉතින් කෑ ගන්න. ඔය ඔය ඔහොමනේ ඔහොමනේ මෙන්න මේමයි. ඉතින් ඩිරෙක්ට පොඩ්ඩක් යාට ගිහිල්ලා මෙයාට ගිහින් දුල්ලවිලා ගියෝ. නළු නිළියොත් කරනවා. හැබැයි ලංකාවේ හරි දක්ෂයි නළු නිළියොත් හොඳට ඉගෙන ගන්න යම. කියන දේ අහනවා. ඒක නිසා තමයි අපි ඒව අපිට ඒක හරි සතුටක්. ඒ වගේම ඩිරෙක්ට් කරන්නත් ඒගොල්ලන්ට අමාරුයි. අමාරුම දේ ඒක පසුතලයේ නිර්මාණ. පසුතලයේ සම්පූර්ණ හදලා දෙනවා කලා අධ්‍යයනවලට තුල. ඊට පස්සේ විස් ගැනීම, ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අරවා මෙව්වා ඔක්කොම ලකලා ඇති කළ හරියට දුන්නෙන් පස්සෙ තමයි මේ රංගන කලාව දෙන්නේ. හැබැයි මේ රටේ ඉන්න අය අධ්‍යක්ෂකවරු ඒ වගේම පිටපත් ලියන අය රචනය කරන අය හරි හොඳයි. ඒගොල්ලන් මහන්සිලා හොඳට මෙන්න මේ ක්‍රමෙට මේක කරන්න ඕනේ කියලා ලියලා දෙනවා. ඊට පස්සේ අරගොල්ලන් ඩිරෙක්ට් අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා බලලා හොඳට බලලා කියලා මේක හොඳයි කරන්න පුළුවන් කියන්නේ අපි කරන අයද? මං කියන්නේ වෙනස කොයි වගේද ඔබට දැනෙන්නේ? දැන් ඉස්සර කාලේ චිත්‍රපටවල සහ අද ටෙලි නාට්‍ය චිත්‍රපටවල ඔව් මේමයි. ඉස්සර කාලේ අඩුයිනේ කරනවා. එතකොට සැප සම්පත් ඔක්කොම ලැබෙනවා. අපි ගිහලා හෝටල් වල නැවතිලා ලංකාව වටේම ඇදිනවා. අද කොළඹ ගෙඩුවොත් හෙට නුවරඑළි. ඒ වගේ ඒ වගේ ඒ වගේ ඒ වගේ හැලංකාව හැම තැනම ඇවිදලා තියෙනවා. හරි වටිනවා. නමුත් අද එහෙම කරන්න අමාරුයි. අද ගොඩක් වැඩ කරන්න ඕන, ගොඩක් සිල්පීන් ඉන්නවා. අනිත් එක රටේ එහා කොනේ මෙහා කොනේ යනවා කියන්නේ ලේසි නැහැ. වේදමත් වැඩි. ඉතින් ඕක නිසා තම ඉතන ඉතන විලා ඉතන ඉදිරියට කරනවා.
හරි දැන් එතකොට මේ දැන් ඔබට ශේෂ්ත්‍රයේ මුණ ගැහුණු මිත්‍රරන් ගැන මිත්‍රෝ ගැන කතා කරොත් දැන් ওই කෝපි කඩේ ඉන්න චරිත ඒ චරිත අපි දකිනවා කාලයක් තිස්සේ එකට වැඩ කරනවා නම් දැන් අද කාලේ අපි දකිනවා සමහර ටෙලි නාට්‍යයක් කරන්න ගියාම වැඩි කාලයක් වැඩ කරන්න අමාරුයි ටික කාලයක් යනකොට චරිත තරහ වෙලා අයින් වෙලා එහෙම නැත්නම් ගැටුම් ඇති වෙලා හැබැයි ඔබ මේ දැන් කෝපි කඩේ වගේ නිර්මාණයක් ගත්තොත් දීර්ඝ කාලයක් ඒ නළු නිළියන් පවුලක් වගේ එකට බැඳිලා ඉන්නවා ඉතින් මොකද්ද ඒ රහස ඇත්තටම අපේ ඉන්න නළු නිළියෝ හරි හොඳයි කෝපි කඩේ හාමිනි එයා තමයි ලොක්කි කඩේ ඉන්න මුදලිට ඉන්නේ යානේ එයා හරිම හොඳයි අනිත් එක අනිත් අය එතනින් පටන් ගත්ත සියලුම දෙනා ඇත්තටම මේ නළු නිළියෝ හරි එකක් කියන්න ඕන දැව බණ්ඩට ඉන්නේ එක්කෙනා එයා අධ්‍යාපන අධ්‍යාපනවලේ දොර ගජම් මල්ලි කියන්නේ මන්දීවරේ කියලා ඉඳලා දැන් එයා ක්ලාස් කරනවා මුලින්දම ඒ වගේ හැමෝම එතකොට තිලක් කුමාර කියන්නේ මේ රටේ ඉන්න හොඳම නිවේදකයා දැන් ඇමරිකාවේ ඊළඟාවේ ඇත්තෙත් නෑ ඒ වගේ හුඟක් දෙනා බලපුවම අපේ නාට්‍යයේ හැමෝම ඉගෙන ගත්තා අය බුද්ධිමත් අය ඒ කියන්නේ යමක් කරන්නේ දැනගෙන නිලිය වුණත් එහෙමයි නළුව වුණත් එහෙමයි හැමෝම හරිම හොඳයි කන්නේ බොන්නේ එකට ඉන්නේ කන්නේ යන්නේ එකට හැමදේම මොකක් හරි වුණාම මේ අන්න ඔයාට යංකෝ අන්නාගේ කියලා එක යන්නේ තියා කියලා. ඒක නිසා අපි කැමැත්තෙන් අපේ කවදාවත් තරහ මරා වෙලා නැහැ. අපි වැඩ කළ දින දිගින් දිගටම අධ්‍යක්ෂවරුත් එහෙම එක කෙනෙක්නේ අධ්‍යක්ෂවරු දැන් නම් තනි කෙනෙක් වෙලා. නමුත් ඒ වුණාට හොඳයි. හරිම ලස්සනයි. වැඩ කරන්න පුළුවන් තව අවුරුදු 50ක් හරි. ජීවත් වෙන තාක්කල් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කළාත් තියෙනවා. කවදාවත් වචනයක් මිහිත උතරන් ගෙදර ගිහලා නැහැ අපි. යන්නේ හිත සන්තෝෂේ. වැඩි ඉවරනකොට හරිම සතුටු. ඒකයි කියන්නේ ඒකයි තින් ඇත්තටම කලාව කියන්නේ ඕකනේ. දැන් හුඟක් දෙනෙක්ගෙන් කලාව කියලා අහපො මොකද කලාව කියන්නේ කිව්වම ගාදෙන්නේ කල්පනා කරනවා අරංග නැහැ. කලාව කියන්නේ සබහා ධර්මය. සබහා ධර්මය අනුව අපි ජීවත් වෙනවා. ඒතකොට අපිට අපි මිනිස්සුත් එක්ක හරියට ඉන්න ඕන. නේ? ඒ මිනිස්සුන්ගේ දෙන අප කැපවිල්ල තමයි මේ ඔක්කොම දෙමළන් මේ සංගීතය හදාරන මේ පුතේක අපේ පුතේක වෙන වෙලුවට ඉතින් එයා හොඳ එක්කනේ මං ගෝ මේ සින්දු දෙක මෙතෙන් දෙල ගන්න ඕනේ මේ කියලා හරි ගුවා ඉතින් ඔය ගැහුවේ ඒ වගේ තමයි පුරුදු වෙන හොඳට දෙමව්පිය සතුටුයි ඔයා සංගීතයේ සපෙලා හරි මේ කරනකොට හරි මේකක් තියෙනවා ඒක අපේ තියෙන ඕනේ යුතුයකම ඒ වගේ අපේ රංගනීය තුල අනිත් ස්වාධීන රූපණී සේවිත අපි පුදු ආදරයක් පුදු මෙව්වා ඒ කියන්නේ එතන ඉන්නේ අපි පටන් ගත්තේ මේක පොඩි නාට්‍යයක් වුණාට හැමදේම පොඩි වුණාට අර චිත්‍රපටි වල තිරේ ලොකුයි මේක තිරේ පොඩි ඒ වුණාට මේකෙන් තමයි මිනිස්සුන්ගේ ළඟට යන්නේ අපි හැම කෙනාගම හැම ගෙදරකටම යනවා ඔව් අනිත් එක තමයි මම මේ ඇත්තම කියන්නේ මට ජාතිවාදයක් මුස්ලිම් දෙමළ සිංහල කියලා එහෙම කන තුන් ගොල්ලෝ මේක වගේ සමාන තුන් ගොල්ලෝම ආදරේ දැන් කොහාට හරි ගියොත් මුස්ලිම් අය දැක්කම වුණත් කතා කරන කොහොමද ඩික්ක මහත්තයා කියලා ඒ වගේම තමයි තේමන්ට අයත් හරිම හොඳයි මට අමතක වෙන තිද්දි කීපයක් තිනවා ඔය ඩග්ලස් දේවනන්ද කියන ඇමතුමා එකපාරක් අයිටින් ඇවිල්ලා මං බැලුවගේ ඒ කියන්නේ ප්‍රභාකරන් මහත්තයාගෙන් අයින් වෙලා ආව විතරයි මං ගිහලා දොර ඇරගෙන බැලුවා ආ කොපි ෂොප් මිස්ටර් ඩිංගි නෝ මං යස් කියලා කිව්වා බඳ මං ඒ දන සිංහලෙන් කතා කරන්න දෙමෙ ඉද මං ඒ ඔයා අපේ නාට්‍ය බලනවාද කැලේදී ගොඩක් බැලුවා දැන් ටික බලනවා හරි හොඳයි ඉතින් මේ මිනිස්සු කියන්නේ බෑ මේ රටේ විනාශ කරන්නේ ඇයි කියලා හිතන්නේ විනාශයක් ගෙනාවි ඇයි කියලා හිතන්නේත් නෑ මම හිතනවා මේ පාපියා හරි හොඳ මිනිස්සු ජීවත් කලාව කියලා කියන්නේ ඒක තමයිනේ කලාව කියලා කියන්නේ තව කෙනෙක්ගේ හදවතක් සතුටු කරන එක සහ හදවත තේරුම් අරගෙන සබහා දහමට ආදරය කරන ගමන් නිර්මාණයක් කරන එක තමයි කලාව කියලා කියන්නේ අපිත් එක්ක يعني කාලයක් තිස්සේ හිටපු මේ චරිත අදටත් පවතිනත් හේතුව ඒක මොකද සබහා දහමට එකඟව තමයි වුන් නිර්මාණ කරේ ඉතින් ඒ නිසා කාලයක් පවතින නිර්මාණ කරන්න සහ නිර්මාණවලට දායක වෙන්න උන්ට පුළුවන්කම ලැබුණා ඉතින් අපි තව ගීතයක් අහමුද කතා කරපු නිසා ගොඩක්. හැබැයි මම මේ කල්පනා කළේ ඔබතුමා මේ ඉන්නේ. ඔබතුමී නිවේදිකාවක් වශයෙන් හරි හොඳට ප්‍රශ්න අහලා. හරිම හොඳයි. හැබැයි ඇත්තටම මම දැකලා දන්නවා කවුද කියලා. ඒ වුණාට මම වැඩි මේ වගේ ළඟදී හම්බෙලා නෑ 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 වෙන්නේ. නිකන් හම්බුණා මේ වගේ අපි
ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරනකොට හරි වැදගත් ප්‍රශ්න අහන්නේ. ඉතින් ටගි දෙකක් කියමු. කඩේට දුවලා යන්නම්. චීනගේ කෑම ගෙනෙන්නම්. ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම්. කඩේට දුවලා යන්නම්. චීනගේ කෑම ගෙනෙන්නම්. ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම්. වතුර අදින්නම් උඹ නාවන්නම් සබංග ආන්නම් හිත පීරන්න මගේ සුන්දරිගේ පුයරුද මාලා ලස්සන බලබල ඉන්නම් කඩේට දුවලා යන්නම් කීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම් කඩේට දුවලා යන්නම් කීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම් දනිස් පෙනෙන්නට කොටර අඳින්නම් තැවිනි ගන්නට හවසට එන්න ඩබල් මනිස් එකේ පළු දෙකෙන් අරගෙන දෙකට බෙදාගෙන කන්න කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම් කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම් ටාසන් වගේ මම ඉඳලත් දවස පුරා රැක බලරත් කොච්චරදයි අච්චරදයි මගේ ආදරේ අඳුරන්නේ ටාසන් වගේ මම ඉඳලත් දවස පුරා රැක බලලත් මගේ අච්චරදයි අච්චරදයි මගේ ආදරේ අඳුරන්නේ කඩේට දුවලා යන්නම් කීනගේ කෑම ගෙනෙන්නම් කෙනෙක් කවල පොල මම රැකෙන්නම් කඩේට දුවලා යන්නම් කීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවල පොල මම ළඟ ඉන්නම් මම ළඟ ඉන්නම් හරි දැන් අපි මේ කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ඔව් දැන් ඒ පද රචනය ඔබතුමාගේ ඒක මම්මයි ඒක මම්ම ලිව්වා හැබැයි දැන් මේ මාස ගානකින් අද තමයි ගායනා කරන්නේ මොකද මේ මේ දවස්වල ඔය සින්දු ගායනා කරන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට ඔව් හදිසියක් වුණොත් එක දෙයක් ගායනා කළා නිකන් කෙනෙක් ඉදර ආයත් එක්ක එකතු වුණාම එහෙම ඒ වගේ තියෙනවා මේ මගේ දුවත් ඇත්තටම කලාකාරිනියක් එයා රඟපාන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් එයාගේ ළමයි දෙනෙක් ඉන්නවා හොඳයි කියනවා இல்ல අපි සින්දු කිය එමත් කියනවා දෙවස් කියන්නේ කියලා කරදර කරන්නේ නැද්ද සියට මටද නාටි දෙවස් ගෙදරදී කියන්නේ මේ පිට ගියාම කියන්න වෙනෝනේ පොඩ්ඩක් හරි ඉතින් මේ කැලමලු මේනකෝ අනේ ඔය විදින්නේ එපයි කියලා මං කියලා දෙනවනේ ඔහෙට යනවා අනේ මේ ඒක නෙමෙයි ඔහෙ ගිහිල්ලා මට දැන් අරවයින් ටිකක් ගෙනත් දෙනවයි ඈ බෑ එනේ යන් කඩේට කහට ගබොන් ආ ආවිනේ තේ වතුර කාරයක් දෙනවයි අපිට හැබැයි රහර හදන්න ඕන හොඳයි මේ මොනේ දිනේ බනිස් ආ බනිස් තියෙන්නේ ওই බනිස් ගෙඩිය කන මේ ගැජමලු බනිස් ගෙඩිය කන්න ආ ඔයාට ගෙන දෙනවා ඉතින් මොනවා කරන්නේ ওই වගේ තමයි ඇදු විතර වෙනස් නේ කේස් වෙනස නැහැ ඒක ඉතින් ඒ ඒ ඒක ඉතින් මට පුරුදු වෙලා දැන් ගාන හැබැයි එකක් තියෙනවා අපි පාසල් යන කාලේ පොඩි කාලේ වුණත් මගේ ආත්තම්මා සීයා ආත්තම්මා අම්මු ගොඩක් දේවල් දන්නව බලපුවම එයා අකුරු සාත්‍රයට මේ අකුරු ඉගෙනන්නේ නෙවෙයි ඉස්කෝලේ ගිහිල්ලා පන්සලට ගිහිල්ලා පන්සලේ ආහම්තරංගේ දේවල් ඉගෙන කියන බණ අහලා හරි මේ හොඳට ගෙලලා තියෙනවා ඒ වගේම අපේ ඉස්කෝලේට ගියත් පාසලට ගියාමත් පාසලේ ඉන්න ගුරුවර ගුරුවරියෝ හරි හොඳයි අපි කියන්නේ ප්‍රින්සිපල් ට ඉස්සෙල්ලා මේ පළවෙනි මහත්ය එහෙමයි කියන්නේ පින්දිපල් කියන්නේ අපෝ සර් කියන්නේත් නෑ පළවෙනි මහත්ය කොහෙද ගම්පලාත ගම ඇවිල්ලා වීරකැටි වීරකැටි ඒ කියන්නේ මාතරරත් එහා ඔව් හොඳයි පළාත හරිම හොඳයි හැමදේම හොඳයි නේද දැන් අපි කතා කරද්දී නළු නිලියෝ ගැන කතා කරද්දී නළු නිලියෝ හරිම හොඳයි ඇත්තටම ගම්පලා අපේ ගම්පලාට හැමදේම හරිම හොඳයි වෙන්න ඔබතුමා ඊට හොඳ වෙන්න ඕනේ නැත්නම් මමත් හොඳ වුණා වගේම අපි ඇත්තටම සාර්ථකව යමක් කරන්න පුළුවන් වුණා පුංචි කාලේ ඉඳලා හේතුව අපේ ගේ වටේ වැව්
තුනක් හතරක් තියෙනවා. බැව ඊට ටිකක් එහායි ඈදීන්. නමුත් උදේ පාන්දර ඉස්කෝලේ යන ඉතල මූණ හොදන්නෙත් වැවට ගිහින්. වැවට ගිහින්. ඔතර ගලනකොට ගිල්ල මූණ හොදලා අන්න. ඇඟපත හොදගෙන හොඳට දාලා. ඉස්කෝලේ අරලත් වැවේ. ඈ ඉස්කෝලේ අරලත් වැවට යනවා. ඇවිල්ලත් වැවට පයින් දුවල ගිල්ල වයින්වා. හරි සතුරු අපි ඉතෙල්ලම් කරනවා හරිද? හරිම හොඳයි. නිවාඩු දවසට අපේ ගස්වල තියෙනවා අඹ වැල වරකා. ඒවා අපි කනවා. හොඳයි ඒ නිවාඩු දවසට ඒක තියෙන ඉස්කෝලෙන් දවසට උදේම ඉස්කෝලේ යනවා. ගිහිල්ලා කියලා දෙන්නේ මතකෙ හිටිනවා. හරිම හොඳයි. ගුරුවරු මන් දන්නේ නැහැ පුදුම ගුරුවරු ජාතියගේ කාලේ හිටියේ මම මේ ළඟදි වෙන දේවල් වලට කැමතිත් නැහැ ඇචර ගුරු වෘත්ති නැති කරගන්න එපා කියලා මං ඉල්ලා හිටින හැමෝගෙම. මොකද මේ ලෝකේ ගුරුවරයෙක් නැතුව අපිට ඉගෙන ගන්න කෙනෙක් නැත. හැම දෙයක්ම ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉබේ. හැබැයි අර ගුරුවරු තමයි ගිලද. නේද? ඉස්කෝලේ යන ගුරුවරු. හරිම හොඳයි. පුදුම මහන්සියක් වෙන ගුරුවරේ. හැබැයි පෙන්ෂන් යන ගුරුවරේ ගුරුවරියක්. අම්මෝ කී දෙනෙකුට උගන්ලා කී දෙනෙක් රසවල් කරනවද? කොච්චර පිනක්ද? මට ලොකුම පිනක් ගුරුවර ගුරුවරියන්ට ලැබෙන්නේ තමන්ගේ තමන් ඉගෙනගත්තු දේ අනුන්ට උගන්වන්නේ. අපිට ඉගෙනන්නේ. මං හිතන්නේ ගමේ ඔබේ ළමා කාලය ඒ ජීවිතය ගොඩාක් ඉවහල් වෙන්න ඇති චරිතවලට නේ පනපෝද්දි. ඇත්තටම ඒ කාලේ දැකපු දේවල් ගොඩක් තිබුණා. අපේ පරණ ඈදෑව එහෙම හරි හොඳයි ඒගොල්ලන් කවදාවත් මෙහාට වරෙන් පලයන් බලයන් කියලා කියන්නේ නැහැ. ළමයෝ මෙහාට වාඩි වුණා නම් මේ තේක බිව්වයි. කොහොමද මේ තේක ගෙන දෙන්නේ මේ ළමයාට? එහෙමයි කතා කරන්නේ. හරිම ආදරයි. ආදරේ. දැන් මගේ චරිත වුණත් මම බැලුවේ ඒ චරිතයත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ කාලේ පොඩි එකා ඉගෙනගත්තු දේවල් මතක් වෙනකොට හරියටම බැලුවොත් අපේ ජීවිතෙත් එහා තමයි. කිසිම කරදරයක් නැහැ. හරිම හොඳයි. දැන් මම කියනවා හැමෝටම දැන් ළමයි ඉස්සරහා වැරදි වචන කියන්න එපා කියලා ළමයිවෝ පාඩම් කරගත්තෙන් පස්සේ මේ කියන්න බෑනේ. දැන් ඔන්න වචනයක් හදන්න දෙනවා පට්ට. දැන් මම ඒක ලිව්වා මේ පොයි කතාවෙත්. ඒක ඉවර වෙන්නවා ඉවරයි. මේ අනේ මා පට්ට. මං කිය මොකද මේ පට්ට කියන්නේ? නැති හොඳයි හොඳයි කියන්නේ ඔය පට්ටවලදී. අපිට අපේ සීයලගුවා ළමයෝ අර ගහෙන් පට්ටයක් ගේන්නකෝ. ගහේ පට්ටයක් ගේන්න ඉගන්නේ. මං ඒව කවුද ඔය ඉගන්නේ ඕගොල්ලන් මේ පට්ට ගෙන වචනේ කියලා. අනේ මන් දන්නේ මරු පට්ට හරි බලපුවම හොඳයි. ඒ පට්ට ගෙන පොට්ට කියලාත් කියනවා. ඉතින් ඕව කියන්න ගියාම හිතයි අපි නිකන් පඬිතු වෙලා අන්තිමට මේව කරනවා කියලා. ඉතින් ඕව කියලා දෙන්න යන්නේ නැහැ. නමුත් මේ වචන වල කිසිම තේරුමක් නැහැ. ඇයි මේ මිනිස්සු හදාගන්නේ? හදාගෙන ළමයි හදාගෙන ලොකු වෙනකොට හා පූ කොහොමද කියන්නේ මේ මරු ඈ පට්ට වැඩේ එහෙම කියන්න හොඳ නැහැ. එහෙමනේ ඔයා හරි හොඳයි. එහෙම ගෞරවයකදෝ ගරුත්වයකදෝ ළමයට හරි කියලා දෙනකොට ඒ ළමයා බලනවා මං හොඳ නිසානේ මට හොඳයි කියන්නේ. ඉච්චරේ වෙන්න ඕන මං හිතන්නේ. හරි දෙවරදී මම දන්නේ නැහැ මොකද හිතන්නේ පුතේ. හරි. මොකද මේ දරුවෝ කොහොමත් පොඩි කාලේ දකින්න දේවල් ජීවිතයටම බලපානවා දරුවාගේ නේද? ඒක නිසා දෙමෝපියෝ මේ වෙලාවේ ගොඩක් අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා පුංචි කාලේ දරුවන්ගේ ජීවිතයට එකතු කරන හැම දෙයක් ගැනම මම හිතන්නේ දෙමෝපියෝ වගකීමෙන් කටයුතු කරන්න ඕනි. බලන්න දෙන රූපවාහිනී වැඩසටහන්, අහන්න දෙන සින්දු, එතකොට කියවන්න දෙන පොත්, මේ හැම දෙයක් ගැනම දරුවන්ගේ දෙමෝපියෝ වගකීම් සහගත වෙන්න ඕනි නේද? ඇත්තටම දරුවට පොඩි කාලේ ඔළුවට එන දේ ලොකු වෙනකොටත් පවතිනවා. හැබැයි අපිට වැරදි දේවල් ආවේ නැහැ පොඩි කාලේ. අපි පොඩි කාලේ. ඒක නිසා වෙන්නේ ඇති අපි හොඳ තත්ත්වෙට ඉන්නේ. නමුත් දෙමව්පියෝ හරි ළමයි හැදුවට බෑ දැන් දෙමව්පියෝ හොඳට ඉන්න ඕන. දෙමව්පියෝ ළමයි ඉස්සරහා කතා කරන්න ඉගෙන ගන්න ඕන. දැන් ළමයි ඉස්සරහා වැරදි කාට හරි වැරද්දක් කතා කරනවා ළමයි තියාගෙන කතා කරන්න නරකයි. ඒක කතා කරන්න ඕන වෙනම. දෙමව්පියෝ දෙන්න විතර අර ගෙදර අය මෙහෙම කිව්වා මෙහෙම වැරදි මෙහෙමයි මේ අපි ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා කියන. නමුත් ළමයාට ඈ අල්ලපු ගෙදර මිනිහා වැරදි දෙන්නම් පොල්ලකින් ඔළුවට කියලා අන්න පටන් ගන්න දෙන්නේ. ඉතින් අර හැදිච්ච මං හිතනවා මේ අපේ රටේ හැදිච්ච තරුණයෝ මොන තරම් හොඳ නැති වැඩ කළා අද අන්තිමට දිරාපත් වෙලා යනවාද නේ?
අපි කොච්චර කියනවද අහන්නේ අහන අය අඩුයි. නමුත් මම නම් කියන්නේ මේ රටේ හොඳ අය ඉපදුණා. හොඳටම හොඳ අය ඉපදුණා. නමුත් හරියට ඉන්නේ නැත්තේ අර කියන අනුන්ගේ දේවල් අහලා. ආ මේ යාළුවේ කියපම මේකෝලා යාළුව බද හොඳ යාළුවෝ ඉන්න ඕන. අපිටත් යාළුවෝ ඉන්න. දැන් මම කියන්නේ මුළු රටම මට යාළුවෝ ඉන්න. ඒ වගේ හැමෝමත් ආයිබන් 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 නගරේ මං ගියාමයි වෙන්නේ. මට බෑ කරගහගෙන යන්න හැම වෙලෙම. හැබැයි ඌමනාවක් වුණොත් තමන්ගේ කෙනෙකුත් දෙන්න තමන්ගේ නෙවෙයි රටේම දෙයකට යනවා. මට අනේ අනේ ඇත්තටමයි නෝන ඔයාලා මේ හිතන්නේ කියන්නේ මේමයි. මගේ සහෝදර සහෝදරියෝ අරමේ ඉන්නවා. මේ දෙමව්පියෝ දෙන්න නැහැ. නමුත් ඒ හිටියත් මට මුළු රටේම ඉන්නේ මට ආදරේ වෙන නිසා මට ගානක් නැහැ අරගොල්ලන්ව. තේරෙනවද? ගාන නැතුව නෙමෙයි. දැක්කම මම මල්ලි නංගේ කියලා කතා කරනවා. නමුත් රටේ ඉන්නේ තේමනේ. ඉතින් මං හැමෝටම ආදරේ. මගේ නෑ වෙන නිසා. හැමෝටම ආදරේ නිසා තමයි රටම ඔබටත් ආදරේ තවමත් නේද? තමයි. හරි. ඉතින් අපි තව කවියකුත් අහන්න තියෙනවා. කවියත් අහලා අවසානයට යමු වැඩසටහනේ. මොකද කාලය වේලාවත් ගත වෙලා යනවා. ඔව් ආ කාලෙලත් යනවනේ නේද? මම මේ කවිය පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. ඒක අවුරුදු දිනවල කියලා තියෙනවා. දැන් අවුරුදු පහ වෙලා වුණත් ඉතින් කමක් නැහැ. ඒ නෑ අවුරුදු පහ වෙලා වුණත් ඒක වටිනවා මේවා. ඔංචිලි ඔංචිලි වාරම් කියන්නේ මගේ නෑ නන්දි රුකුල් පදින්නේ නැන්දල මාමල සුරල් වයන්නේ අවුරුදු සිරියෙන් මෙහි බැබලෙන්නේ අවුරුදු සිරියෙන් මෙහි බැබලෙන්නේ ඕක තමයි කවිය තියෙන්නේ. හරි. ඉතින් ඔය විදිහට තමයි අපි මේ කතා බහ කරගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ දැන් ඔබ කාලෙකින් අපි දැක්කේ රූපවාහිනියේ දැන් නාට්‍යයේ දකින්නට අමතරව හරි අඩුයි වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා නේද? මම දකින්නේ නැහැ කියන්නේ මෙහෙමයි. ඉතින් හොඳ දෙයක් අහු වුණොත් යනවා. ඇත්තටම මෙතෙන්ට කතා කරපුවම මට හිතුණා නෑ මේ වගේ තැනකට යන්න ඕන කළ බලන්න ඕන කතා කරපුව බලපුවම හොඳයිනේ. ඒකවත් හොඳයි. වැඩ කරන අයත් හරිම හොඳයි. සහෝදරයෝ වගේ ආපු වෙලාවෙ ඉඳලා අර ආපු කහට එකක් හදලා දුන්නේ ඉතින්නම් තේ එක මංග සින්දයන් වැඩිපුර කහටයක් ගේන එක අනේ හදලා දුන්නා. ඊට පස්සේ අර විදිහට නෙවෙයි දිල්ලුවේ. ඈ අර හාමිනේකින් ඉල්ලන විදිහට නෙවෙයි දිල්ලුවේ. නෑ නෑ නෑ. ඊට පස්සේ කෑම කන වෙලාවේ කෑම කමක මං කොනේ එපා මං බත් ටික කෑවු දෙයකට. හරි හොඳයි. ඉතින් ඇත්තරම හොඳ දැනකට ආවි. මේ වගේ දේවල් අහුණත් මම යනවා දිගින් දිගට මුණවත්. මොකද හරි වටිනු. ඒක නිසා මේ හැමෝටම අපි වෙනුවෙන් උදව් කරපු හැමෝටම ලබන්න ඕන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ලැබුවව අලුත් අවුරුද්ද. ඒ වගේම මේ තමන් කරන රැකියාවල් පොඩි කියලා හිතන්න අරගයි. අම්මෝ කැමරා කරණය කියන්නේ පොඩි එකක් නෙමෙයි. ඒ වගේම සහාය අධ්‍යක්ෂණිය අධ්‍යක්ෂණිය මේ හැම දෙයක්ම හරි උසස් මට්ටමේව අපි වුණත් දැන් ඒගොල්ලන් ගින්දේ ආලනේ කරන්නේ. ඒක නිසා අපි හැමෝටම ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ඉතින් මට හිතුණා අහන්න දැන් අපි ඔබේ රංගන කටයුතු වලදී අමතක නොවන සිදුවීම් තියෙනවද මොනවා හරි? කියන්නේ දැන් හිනා යන ඒවා වෙන්න පුළුවන්, දුක හිතෙන ඒවා වෙන්න පුළුවන්, නැත්නම් රණ්ඩු වෙන්න පුළුවන්, මොනවා හරි තියෙනවද කතා කරන්න? අනේ සමා වෙන්න ඕන මම මෙහෙම කියනවා. රණ්ඩු වෙලා නැහැ. රණ්ඩු වෙලා නැහැ කවදාවත්. ඇත්තටම මේ හිනා යන ඒවා කියන්නේ පොඩි පොඩි ඒවා තියෙනවා. ඒව ඉතින් කොහොමත් වෙන ඒවානේ. නැත්නම් අපි හරි සතුටෙන් හොඳට ඒ වැඩේත් කරලා කාලයත් ගෙවලා ඉවර කරලා ගෙදර එනවා. වෙනම වෙනසක් නැහැ. මනේ මන් දන්නේ මේ මුගක් දෙනෙක් කියනවා මෙහෙමයි සමහර ඒවා මට දැන් මතක නැහැ. ගොඩක් කල් ගිල්ලන්නේ මේක අවුරුදු 5ක් නේ අපේ මේක. ඒක නිසා මං හිතනවා අපි සතුටෙන්ම තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ. පුදු අර මොනවා හරි දෙයක් වුණත් ඒකට අපි hina වෙලා නිකන් ඉන්නවා මිසක් කෑගලච්ච. ඒ කියන්නේ දැන් විවිධ ගතිගුණ තියෙන විවිධ පළාත් වලින් විවිධ තරාතිරම් වල ආයේ මුණ ගැහෙන්නේ. ඔව්. මේ නාට්‍යයකට වැඩසටහනකට ගියාම ඉතින් ඒ අයත් එක්ක වැඩ කටයුතු කරද්දී කොහොමද එහෙම දැන් කියන්නේ දැන් නොගැලපෙන තැන් ඕන තරම් තියෙන්න පුළුවන් නේද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ නොගැලපෙන තැනගෙන අපි රිංගගෙන ඉන්නේ වැරද්ද. ඇයි අපි නොගැලපෙන තැන් වලට යන්නේ? අපි තැනකට ගියපම ඒ තැන ඉන්න දැනගන්න ඕන.
හැසිරෙන්න දැනගන්න ඕන. හුඟක් දෙනෙක් ගිහිල්ලා පටන් ගන්නවා ඒ නාන්න යමු අර ඇලේ මෙල් ගිහිල්ලා නාන්නේ ඇලේ ගැඹුර දන්නේ නැහැ මොනවත්වත් දන්නේ නැහැ ගිහිල්ලා ඇලට පයින්නවා අම්මා ගහගෙන යනවා. මිනිසුන්ට එහෙම ගොඩාක් දෙනෙකුට වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ওই මෙහෙමයි කියලා නාන්න ඕන නම් ඇලකට ඒක අපි පුරුද්දක් තියෙන්න බෑ. ඒ ඇල දැනගෙන ඉන්න එපයි. ඒ ගඟ දැනගෙන ඉන්න එපයි. ඒ වැව දන්න එපයි මේ මෙච්චර ගැඹුරු මේ වැව කියලා අපි දැනගෙන ඉන්න එපයි අද්දී ඉන්නේ. නැත්තම් ගිහලා පැනපුවම මේ කවුද ගොඩ ගන්නෙ ඔය? මිනිස්සු ඒව කරන ගොඩක් දෙන. දැන් ඔය මීයේ පෙදත් මම දැක නිවුස් වල අනේ ළමයි දෙන්නේ නැතිවිලා. තාත්තයි පුතයි නැතිවිලා. මේ ඔක්කොම ඇයි අපි ඕක කරන්නේ? සතුරු වෙන්න බුණාද ඔය? සතුරු වෙන්න දේවල් ගොඩක් තියෙනවා. නේද? මේ ගිහිපු ගමන් ගමේ දැක් ගමන් ඉතින් කියලා වැඩකුත් නැහැ කාට මිනිස්සු දැනගන්න ඕන අපේ අය අපේ අයට හැමෝටම කියන්නේ දැන් පිටරට වල ඉන්නවා අය අයින හැමතැනම පනින්නේ මූදේ අයිනට යනවා ගිහිල්ලා රැලි වලින් එහාට බින්නලා මෙහාට බින්නලා එනවා ඇවිල්ලා යයන් කම් කම් ගෝ කියලා එච්චර මම කියන්නේ දැන් නළු නිලියන් එක කටයුතු කරද්දී අපිට නොගැලපෙන තැන් එනවනේ හිතරිදෙන තැන් එනවා ඉවසීම කියන එක අවශ්‍යයි ඒ වගේ දේවල් වලදී කොහොමද අනේ සමා වෙන්න ඕන මම මෙහෙම ගුවට මට නළු නිලියොත් එක්ක වැඩ වලට ගිහිල්ලා මෙහෙම වෙලා නැහැ කවදාවත් ඇත්තටම නැහැ එහෙම වෙන්න හේතුවක් නැහැනේ හැබැයි මට වෙන්නේ මට විතරක් දන්න අනිත් අයදී හිතෙන් හිතෙන් එනවා දන්නේ නමුත් එහෙම අපි දැකලා නැහැ නමුත් මම නම් කියන්නේ අපි එහෙම හිත නළු නිලිය කියන්නේ පොඩි මිනිස්සු නෙවෙයි දෙයි ආමතර කලාව ඉගෙන ගත්තා කියන්නේ පොඩි දෙයක් ඉගෙන ගත්තා නෙවෙයි ඒව නැති කළ යන්නේ එකනේ වැඩි නේද ඒව තියෙන්න බෑ හිතවල වේදනාවල් තියෙන්න බෑ වේදනාවත් එක ඉන්න බෑ gider ඇවිල්ලා තව කාටවත් කියන්න බෑ අර මෙහෙමයි මෙයා මෙහෙමයි යාට හොඳ නැහැ මෙයාට හොඳ නැහැ කියලා කියන්න බෑ එහෙම කිව්වයි කියලා ඉතින් වැඩකුත් නැහැ එහෙමනම් කම් මේ කලාව කරන්න ඕනේ නැහනේ දැන් පාරාත ගන්න නැත්නම් වෙන ජොබ් එකක් කරන ගස් නගිනවනේ එහෙමනම් ගහේ නැගලා කම්බේ දැල්ලා කියන ඒ කමේ ඔය ගමේ දාන ඔන්න ඔන්න වල්ලේ ගෙට ගෙව්වා පොල් වල්ලේ ගෙට කල් දෙන්නේ ඉතින් හරි ඒ වගේ කියවන්න ඕනේ නැහැ මේක කලාවට සම්බන්ධයි කියන්නේ කලාවක විදියට ඉන්න ඉගෙන ගන්න ඕන මම මන් දන්නේ මම හිතන්නේ එහෙම එහෙම ඉන්නේ හිතන්නේ එහෙම දැනගෙන ඉන්න ඕන දැන් ඉතින් එහෙම ඉන්නකොට දැන් මට නම් හිතේ මේ මම ඉතින් ඔය ඉන්නේ මම බුදු කට්ටියට මහන් දින හූ කියලා හූ කියන ඒ හුව ඇත්ත මම තමයි හුඟක් ලංකාවේ ප්‍රසිද්ධ වුණේ මම කියන්නේ ලොකුවට මම කියලා මගේ මං ඇව මේ හුවේ තේරුම මොකද මගේ සීයා සීයා අම්බලන්තොට ගිහිල්ලා එයා අම්බලන්තොට හම්බන්තොට පැත්ත අම්බල ලුණු ලේවායේ එයා වැඩ කෙරුවා එයා යද්දි කැලේ පැත්තේ යමනේ දවල්ට යද්දිම තනි හුව කියනෝනේ හූ ඊතර වලාත් හුව කියනෝනේ එව හූ තුනක් කියපම වලහ වයින්නෝ නැන්නේ අරක හූ හූ කියපම එච්චරයි වලහට වැඩි දේ හූ දෙකක් යන්නේ අනි හූ කියන්නේ ඒක තමයි මම මේ හූව කියලා දෙන්නේ ඉතින් මුගක් දෙන්නේ ඇත්තම දැන් අපේ ගෙවල් වුණා මම දැකලා දෙනවා අපේ මාමලා බාපලේම මොකක් හරි මේ කවුරු හරි වුණා වැව කණ්ඩියට ගිලා හූ වහලේ පොල්ලා දුවදින එන්න සංවේදනය කරන්න. ඔව් අපි ඔය දැකලා තියෙනවා. ඒකට ටෙලිෆෝන් හරි මේ ටෙලිෆෝන් නෑ ලංකාවේ. අපිට මතකයි. ඉතින් ඊව හරි. ඊට පස්සේ හූ දෙක කියනකොට දන්නවා මොකද මේ හූ දෙකක් කියන්නේ කියලා. හූ හූ. ඒ කියන්නේ ඔය මිනි හූ වල විදි විදි තියෙනවා. හුඟක් අමාරු නම් ඉස්විතාලට උසගෙන යන්න හූවක් කියපම එනවා කඩුවගෙන එනවා. දන්නවා අමාරු කියලා. ඒ හූවේ શબ્දේ ඒ වගේ දෙයක් ගෙනියන්න ඕන. අර හූවක දුර ඔව් හැදිලා දෙන්නේ තේහින්ද නේ තේහින්දයි නැත්නම් මේ ටෙලිෆෝන් නැතුව කොහොමද කතා වෙන්නේ ඉස්සර යුද්ධ කාලේ කඳු උඩින් ඉඳලා අපි ආයේ ඌ කෑ ගහලා දිනවා යට ඉන්නේ කෙනාට මේ ඌ කියලා තමයි කතා කරලා තියෙන්නේ මොකද ටෙලිෆෝන් දිමුණාද දැන් වගේ මේව කණේ ගහගෙන ගිහිල්ලා වාහනවල කැපිලා ඊවිතතර මගේ මාසිනාගේ බයිදිලේ හැපිලා කාන්තාව කණේ පව් දැක්කම දුක කියනකොට දුක හිතෙනවා මේ පෙරීද කොහෙද මේ පොඩි පොදක් ගහදී කනේ දියාගෙන ගුඩේ කුතන කිනේ හැප්පිලා ඉතියා තෙමින් ගිල තියෙන්නේ කොහොම හරි පාරමැද ඒ වගේ වගේ වෙනවා ඔය හරි කරදරයක් නැතුව මම කියන්නේ මේකයි මේවට අපහස කරනවනේ මගෙත් පොුණයක් තියෙනවා අපි ඒවත් කරමින් ඒවත් පාවිච්චි කරමින් තමන්ගේ ජීවිතෙත් ඉස්සරහට ගෙනියන්නේ ඉගෙනගෙන තියෙන්න ඕන කලාවට සම්බන්ධයි ඒකයි වැඩේ දැන් මගෙත් එක මට කවදාවත් තරහ ගන්නෝ නැහැ මේ ජීවිත කාලේම තරහ කරන්නේ
කොළඹට ආවම කොළඹ තමයි හොඳ අපිට. කොළඹ ජීවත් වෙන එක ගැන දුම ගතියක්. ඒක හැබැයි ඕන් නැති විදිහට ජීවත් වුණොත් ඉතින් ගන්න දෙයක් නැහැ. එහෙම බෑ. මම කවදාවත් පිටකොරු පැත්තට ගිහලා නිකන් ඉන්නලා මට මුස්ලිම් අය, දෙමළ අය, සිංහල අය මොනවා හරි නිවාදයක් මේනකෝ කියලා මොන හරි මල්ලට දාලා දෙනවා. මම ඉතින් කියනවා මේ මොනවද නෑ නෑ ඔබතුමා අරයි යන ගෙදර කියලා මම ඉතින් ගෙදර ගිහනවා. කාටද කියන්නේ? නෑ නිකන් හිතන්නේ. කොහොමද ඔවා කෙරෙන්නේ කියලා. ඒක මනුස්සකම තියෙන්න ඕන. දැන් අපි එන මම දන්නේ නැහැ අපි චණ්ඩී අය දැකලා තියෙනවා. ඒතකොට ওই සොත්තිපාලගෙන එක්කෙනා ඇවිල්ලා එකට ෆොටෝ අරගෙන අපි ඔබ දාගෙන මම දන්නේ හරි ලස්සන එක්කෙනෙක් ගියා. ඉතින් ඒ ඒ උනාට ඒගොල්ලෝ රටේ ඉඳලා තියෙන්නේ මහා විදියට. දැක්කම බය දෙන්නේ නමුත් අපි එහෙම නැහැ. අපිට චුටි ආදරේ. බොහොම ස්තුතියි ඔබේ වටිනා කාලයත් අපි වෙනුවෙන් වැය කරාට. ඒ වගේම අද උදෑසන බලාගෙන ඉන්න අයගෙත් ඒ වගේම අපෙත් කාලය මේ විදිහට අර්ථවත් කරන්න අපේ මතකය අලුත් කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි. සීල් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් උදායිනේ සහෘදය විශේෂාංගයෙන් අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. තවත් විශේෂාංග බොහොමයක් තියෙනවා ඔබ වෙනුවෙන් සූදානම් කරලා දිගටම රැඳෙන්න උදායිරත් එක්ක.